වැටුප් විෂමතා උද්ඝෝෂණ ආරම්භ කරලා අදට මාසයක්. ගුරු විදුහල්පති ගැටලුවට දැන් අවුරුදු 20ක් වෙනවා. අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාද අසාර්ථක වුණා. එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි කිරීම සලකා බලන්න රජය තීන්දුව කළත් ගුරු සංගම් එය පිළිගත්තේ නැහැ. මේ අතර ගුරු විදුහල්පති උද්ඝෝෂණයට සහාය පළ කරමින් පසුගිය 4 වන දින උලපනේ සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් පාගමනක් ආරම්භ කළා. එලෙස පාගමනක් සංවිධානය කිරීම හේතුවෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු 25 දෙනෙකු නුවර මහේස්ත්‍රාත් අධිකරණයට අද කැඳවා තිබුණා. මේ අතර මර්ධනයට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදී රැක ගැනීම උදෙසා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළා. මර්ධනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රශ්නය ඉදිරියේ අපි එකතු වෙමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පටු ආකල්පවලට වහල් නොවි ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා නොවන කිසිම දේශපාලන පක්ෂයකට පැවැත්මක් නැත, වෘත්තීය සමිතියකට පැවැත්මක් නැත, මාධ්‍ය නිදහසකට පැවැත්මක් නැත, කිසිවෙකුට ජීවත් වන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැත කියන කාරණාව සමාජගත කරන්නට පැහැදිලිව එකතු වෙමු. මුළු අධ්‍යාපන පද්ධතියම උඩු යටි කුරු කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියකුයි පෞද්ගලික පාසල් පද්ධතියකුයි නිර්මාණය කරලා වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට නීතිමය බලය දෙන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා සමාන බලයක් දෙන මිලිටරි ව්‍යුහයක් හදන්න හැදු. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතෙන් ඒකනේ කරන්න හැදු. මේ මිලිටරි ව්‍යුහයකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු බලය උදුර ගන්න හැදුව. එතකොට ශිෂ්‍යෝ උද්ඝෝෂණ කරන්න නේතු මොකද්ද කරන්නේ? අද පාරට බහැලා ඉන්නේ කවුද? අද පාරට බහැලා ඉන්නේ ආණ්ඩුවට විරුද්ධයි නෙමෙයි. අද පාරට බහැලා ඉන්නේ මේ ආණ්ඩුවට ඡන්ද දුන්නයි. එතකොට මේ 69 ලක්ෂ කියලා කිව්වට 69 ලක්ෂ තමයි දැන් පාරට බහැලේ. ආයි කොහෙද 69 ලක්ෂ? 69 ලක්ෂ නැහැ 69 ලක්ෂ තමයි පාරේ උද්ඝෝෂණ කරන්නේ. ඒ 69 ලක්ෂට තමයි මේ ගහන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.